ජීවිතේ දිනන්න අපි හැමෝම කැමතියි. ඉතින් ඔබට ඔබේ ජීවිතය ජයග්‍රහණය කරන්නට උත්සාහයක් උනන්දුවක් තිබෙනවා නම් Golden Lions තමයි ඒ සඳහා හොඳම අවස්ථාව. මොකද ඔබට පුළුවන් ව්‍යාපාරික ලොව ජයගත් පුද්ගලයින් ඒ තැනට ආවේ කොහොමද කියන කාරණේ මනාව අවබෝධ කරගන්නට Golden Lions තුලින්. අද අපිත් සමග සිටිනවා ව්‍යාපාරික ලොව ජයගත් තාරුණ්‍යේ කිරුලක් තාරුණ්‍යේ සිංහෙක්. අපි ඔහු සමගයි අද දවසේ Golden Lions තුලින් කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔහුගේ ව්‍යාපාරය පිළිබඳවත් කෙසේද ඔහු මේ ව්‍යාපාර කටයුත්ත ආරම්භ කළේ කොහොමද අද ව්‍යාපාරය තිබෙන්නේ මේ කාරණා පිළිබඳව ඔබට අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එලිනෙක්ස් IT පෞද්ගලික සමාගමේ ගරු කළමනාකාර අධ්‍යක්ෂක දේශබන්දු අසංක රංගන මහතා අපිත් සමග ඉන්නවා. ආයුබෝවන් ඔබට. අපි දේශබන්දු අසංක රංගන මහතාගෙන් දැනගමු ඔබ මේ ජීවිතයේ මේ ගමන ආරම්භ කරේ කොතනින්ද? අපි එතනින් පටන් ගමුකෝ. මුලින්ම අපි රැකියාව ගැන කතා කරමු. කොහොමද රැකියාව කරේ? කොච්චර කාලයක් ඔබ රැකියාව කරාද? අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඇත්තම කියනවා නම් රැකියාව මම ආරම්භ කරේ 2002 වසරේ Y2K ceramic කියන පෞද්ගලික ආයතනයක. ඒක ඉන්න ගමන් තමයි මම ඉගෙන ගන්න ගියා Singapore. ඩිප්ලෝමා ඉන් බිස්නස් මැනේජ්මන්ට් අවුරුදු පහක් මම ඉගෙන ගත්තා. ඊට පස්සේ Singapore රැකියාවක් කරා ඉන්ෆර්මේෂන් සිස්ටම් මැනේජර් විදිහට අවුරුදු දෙකක්. ඊට පස්සේ කොමාරි කාලයක් ගෙවා මේකින් ඒ රටේ තියෙන එක්ස්පෙන්සස් එක සැටිස්ෆයි නැහැ. අමාරුයි ජීවිතේ. ඇස්සේ මටම කියලා ව්‍යාපාරය මගේ ඩ්‍රීම් එකක් තිබුණා කවදාකරි බොස් කෙනෙක් වෙන්න. ඒ ඩ්‍රීම් එක තමයි මම 2010 මම මගේම කියලා ආයතනයක් මම Singapore ඕපන් කළා. ඒ කියන්නේ ඔබේ දැන් මුල් ව්‍යාපාරය ආරම්භ වෙන්නේ Singapore. Singapore. කොයි විදිහටද පටන් ගත්තේ? IT. ලංකාවට මෙහෙ එන බිස්නස් අයට ඒ ගොඩක් බිස්නස් කරන කට්ටිය Singapore එනවා. ඔව්. එයාලට ඕන බාණ්ඩ තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය IT. IT ගාවම ව්‍යාපාරස්සම මම සපෝට් එක දුන්නා එළේ ලංකාවේ ඇයිට. ඇසේ ඒව මම මගේ ආයතනෙ එන ඕඩර් එක අරගෙන මගේ ආයතනෙ මම ඒක ලංකාවට එවන්න මේ මම තීරණය කළා. අතර මැදි ව්‍යාපාරයක් විදිහට තමයි පටන් ගන්න. ඉන්න අනතුරු කොහොමද මේ ව්‍යාපාරය ව්‍යාප්ත වෙන්නේ? සාමාන්‍ය බිස්නස් එකක් රන් කරනකොට Singapore නීතියක් ගෙනාවා. ඒ එම්ප්ලොයන්ස්ලට රැකියා දෙන්න ඕන. ඊට පස්සේ ඒ බිස්නස් එකක් ඕපන් කරොත් ඇට්ලීස් Singapore 5 දෙනෙකුට අපි දෙන්න ඕන රැකියා. ඒකට දානවා ලංකාවේ කියන්නේ ETF. ඒ කියන්නේ CPF. ඒක අපි අනිවාර්යයෙන්ම දානවා. ඒ නීතියත් එක රෙන්ටල් එක පොඩ්ඩක් අමාරුයි. ඊට පස්සේ මම ඩිසයිඩ් කරා ලංකාවට එන්න. එනම් බේස් එකේ හදලා තියෙනවා ලංකාවේම ඕපන. මේක 2015 සෙප්තැම්බර් 21 තමයි මම ඕපන් කරේ එලිනෙක්ස් IT ප්‍රයිවට් ලිමිටඩ්. 2015 සෙප්තැම්බර් 21 වෙනිදා එලිනෙක්ස් IT පෞද්ගලික සමාගම ලංකාවේ ආරම්භ කරන ව්‍යාපාර කටයුතු. ඔබ කෙසේද දැන් Singapore ව්‍යාපාරයක් කරා ඉන්න අනතුරුව ලංකාවට එනවා? ඔබ මේ 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 දෙකේ වෙනස කොයි ආකාරයෙන්ද දකින්නේ? Singapore ව්‍යාපාරයක් කිරීමයි ලංකාවේ ව්‍යාපාරයක් කිරීමයි මේ අතර ඔබ දකින වෙනස්කම් මොනවද? ඔබට මූණ දෙන්නට සිදුණු වෙනස්කම් මොනවද? මම මූලිකවම බලාපොරොත්තු වුණේ අපිට යන එක්ස්පෙන්සස් අඩු කරන්න. මම එහෙ බිස්නස් එකක් ආරම්භ කරවල ඇට්ලීස් ලක්ෂ ඩොලර් 10,000ක් අයින් කරන්න ඕන මේ එක්ස්පෙන්සස් වලට. ඒක මම මෙහෙ ගෙනල්ල ලංකාවේ ව්‍යාපාරයක් ඕපන් කරොත් ඒක මට මෙහෙ තියෙන එක්ස්පෙන්සස් කට් ඩවුන් කරන්න පුළුවන්. ඒ මගේ බේස් එක මම දන්නවා. ඒ ටු ඉසෙට් මම දන්නවා මොනවද වෙන්න ඕන මොනවද මට මේල් වලින් බිස්නස් එක මෙහෙ ඉඳන් පවත්වගෙන යන්න පුළුවන්. ඒ හින්දා තමයි මම තීරණය කරේ මෙහෙට ගෙනල්ල මෙහෙම මගේ ව්‍යාපාරය ආරම්භ කරන්න. මොකද ඊට අමතරව මට යන්න පුළුවන් මගෙන් බඩු ගන්න කට්ටියගේ මුණ ගැසෙන්න පුළුවන්. සමහර අයට Singapore එන්න බෑ. සමහර අයට මුණ ගැහින අර අවහිරතාව තියෙනවා. ඒකට මෙහෙ එක සමානව අම්බ වෙලා කතා කරගෙන තමයි ඒවත් තීරණය කරලා තමයි මම මෙහෙ ඕපන් කරන්නේ. හොඳයි. මේක දැන් ලංකාවේ ඔබ ආරම්භ කරාට පස්සේ ව්‍යාප්තිය වර්ධනය වුණේ කොහොමද? දැනට ඔබේ අලෙවි නියෝජිතයෝ කොපමණ ලංකාවේ සිටිනවද? ඔවුන්ට ඔබ දෙන පහසුකම් මොනවද ඔබ ආයතනයේ? අපි ඒ ගැන ටිකක් කතා කරමු.
ඇත්තම කියනවා නම් අලවි නියෝජිතව ඉන්නවා මගේ කස්ටම් බේස් එක more than 500. එයාට දෙන පහසුව ගුණාත්මක ඒ කියන්නේ තත්වයෙන් උසස් භාණ්ඩ තමයි මගේ ආයතනය තුලින් මම දෙන්නේ. සාමාන්‍ය මාකට් එකේ ඉන්නවා මේකේ නම්බර් 2 කරන අය. මේක පැකින් වෙනස් කරලා දෙන අය. නමුත් අපි එලිනෙක්ස් කියන ආයතනයේ විශ්වාසව අපි සහතික කරලා දෙන්නේ HP, Canon ඒ අපේ නිෂ්පාදන තියෙනවා. ඒ ඔක්කොම තත්වයෙන් උසස් ඒවා තමයි අපි දෙන්නේ. දැන් ඔබේ ව්‍යාපාරයේ තිබෙන විශේෂත්වය තමයි ඔබ පාරිභෝගිකයාට වඩාත් විශ්වාසනීයත්වයෙන් යුතුව ඔබේ භාණ්ඩ ලබා දෙනවා. ඒ කියන්නේ දැන් මේ HP, Canon මේ වගේ දේවල් වෙනත් ආයතනයෙන් වලින්ම ලබා ගන්න පුළුවන්. නමුත් Elinex එකකින් ගන්නව නම් මොනවද අපිට හම්බෙන වෙනස්කම්? අපි ඒ ගැන කියමු. HP, Canon, Lexmark, Brother, Epson, Samsung, Kyocera ඔක්කොම සිංගප්පූර ඩිස්ට්‍රිබියුටර් ලගින් ගන්න. ලංකාවේ මාකට් එකේ තියෙනවා චයින ලින් එක තියෙනවා. ඒ කියන්නේ නම්බර් 2. ඒවා ජෙනුවින් කියලා සමහර කට්ටිය විකුණනවා. දැන් අපේ ආයතනේ ඒවා අපි කවදාකවත් ඒ වගේ වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ නම්බර් 1 එක තමයි අපි විකුණන්නේ. HP නම් HP. ඒක අපි සහතික කරලා තමයි අපි ඒක කස්ටමර්ට දෙන්නේ. ඒක අපේ කස්ටමර්ස්ලා අපි ගාවට ඕනම ක්‍රමකට more than 500 කස්ටම් බේස් එකක් තියෙනවා. අපිටත් ප්‍රශ්නයක් තියෙනවා මොනවද ජෙනුවින් බඩු කියලා. දැන් මේ ඔබතුමා කිව්වා වගේ සමහර විට චීනෙන් ගෙන්නලා නම්බර් 2 ක්වොලිටි එක නම්බර් 1 කියලා විකුණන අවස්ථා තියෙනවා. කොහොමද මේ දෙක වෙනස හඳුනාගන්නේ? අපි කෙටියෙන් මේ ගැන පැහැදිලි කරමු. මේක ලොකු උදව්වක්. මේ වැඩසටහන බලන ඔබටත් වැඩසටහන සම්බන්ධීකරණය කරන අපටත් බොහොම වැදගත් ඒ කාරණේ. ඒ නිසා අපි ඒ ගැන පුංචි විස්තරයක් කරමු. කොහොමද වෙළඳපළේදී අපි හඳුනාගන්නේ ජෙනුයින් භාණ්ඩ මොනවද කියලා? ඇත්තම ජෙනුයින් භාණ්ඩයක් හඳුනාගන්නේ ඒක HP ස්ටිකර් එක තියෙන ඕන. HP ලෝගෝයි HP ස්ටිකර් එකයි. ඒක අපිට බොක්ස් එකක් වුණත් අත ගන්නකොට ඒ කියන්නේ HP ඔරිජිනල් එක අත ගන්නකොට අපිට පුළුවන් දැනගන්න මේක ජෙනුයින්ද නම්බර් 2ද කියලා. මේන්ම දැන් සමහර කට්ටිය ඉන්නවා HP ස්ටිකර් එක අරගෙන නම්බර් 2 එකට ගහලා ජෙනුයින් කියලා විකුණනවා. මම මේ ශේත්‍රයේ ඉන්න හින්දා මට ඒක බොක්ස් එක අත ගන්නකොට අපිට පුළුවන් මේක ජෙනුයින්ද නැද්ද කියලා අපිට කියන්න. ඔව් මං හිතන්නේ දැන් ඔබතුමා දීර්ඝ කාලයක් ශේත්‍රයේ රැඳිලා හිටපු නිසා මේ HP බොක්ස් එක අත ගන්නකොට මේකේ ක්වොලිටි ඔබතුමා දන්නවා. නමුත් අනිත් බලන ඔබයි මමයි ඒ පිළිබඳව හරි අවබෝධයකින් නැහැ. ඒ නිසා අපිට දැන් ඔබතුමාගේ ආයතනයෙන් වගකීමෙන් යුක්ත ඔබතුමා කියනවනේ HP නම්බර් 1 ක්වොලිටි දෙන්න කියලා. එහෙමනම් ඔබතුමාගේ ආයතනයෙන් යම් භාණ්ඩයක් නිකුත් වෙනවා නම් ඒ පිළිබඳව ඔබට අපට විශ්වාසයක් ගන්න පුළුවන්. එහෙමනම් අපි කොහොමද හඳුනාගන්නේ Elinex IT ආයතනයෙන් මේ භාණ්ඩේ මිලදී ගන්නේ කොහොමද කියන කාරණේ අපි පාරිභෝගිකයෙකු විදිහට අවබෝධ කරගන්නේ කොහොමද? ඒ කියන්නේ ඉම්පෝටන්ට්ම මේක අපි ගන්න ඕන ඒ කියන්නේ ජෙනුවින් ඩිස්ට්‍රිබියුටර්ස් ලගේ Singapore වල. ඒ කියන්නේ Singapore වෙන් ජෙනුවින් සාමාන්‍ය Singapore නම්බර් 2 නම්බර් 3 විකුණන එක අඩුයි බොහෝ දුරට අඩුයි. ඒ කියන්නේ බොහෝ දුර නෙවෙයි ඒක ඇත්තට මෙහෙ නෑ. يعني අපි එහෙ ගේන HP වගේ පිළිගත් ආයතන එහෙ ගේන සප්ලයිස් ලගෙන් තමයි අපි බාන්න මෙහෙට ගේන්නේ. එහෙනම් එහෙ ඒ ආයතනෙන් අපිට රෙකමන්ඩ් කරලා දෙනවා ලෙටර්ස් එක. අපි දැන් අපිට කස්ටමර් කෙනෙක් අපෙන් ඉල්ලුවොත් මේක නම්බර් 1 කියලා මට ඕන වෙලාවක ඉදිරිපත් කරන්න පුළුවන් මගේ ආයතනෙන් හරහා මේක ජෙනුයින් මේ ආයතනයේ ඩිස්ට්‍රිබියුටර් තියෙන සර්ටිෆිකට් හම්බ වෙලා තියෙනවා. ඒ මගේ සප්ලයිස් ලගේ ඒ සප්ලයිස් ලගෙන් මම මගේ සප්ලයිස් වලට ඕන වෙලාවක මම බැඳී සිටිනවා දෙන්න ආයතනින් ලියුම. කොහොමද මේ බොක්ස් එක අත ගාපුවාම මේක හඳුනා ගන්න පුළුවන් කොහොමද? ඇත්තම කියනවා නම් අමිල මේක HP බොක්ස් එකක් අත ගන්නකොට සාමාන්‍යයෙන් නම්බර් 2 එක අපි මෙහෙම අත ගන්නවද ඒක රැලි වගේ අපිට අතර දැනෙනවා. සාමාන්‍ය HP ඔරිජිනල් එකක් අපි අත ගාලා බලනකොට ඒක ග්ලොස් ෆිනිෂින් එකක් තියෙනවා. ඒතකොට ඒක අර අපේ වචනයෙන් කිව්වොත් දන්නෝ දනිති මේක මේ ඔරිජිනල්ද නැද්ද කියලා. يعني නම්බර් 2 එකක් දුන්නොත් අපි දන්නවා ඒක රැලි වගේ වැටලි. අනික කලර් එක HP කලර් එක බොක්ස් එකේ කලර් එක පොඩ්ඩක් ලයිට් වගේ පේන්නේ නම්බර් 2 එකේ. සමහර වෙලාවට පොඩ්ඩක් ඒ කියන්නේ ඒකේ ෆිනිෂින් එකම ගන්න පොඩ්ඩක් අමාරුයි. ඒ වගේ වෙලාවට තියෙන හොඳම දේ අප විශ්වාස කරන්නේ ඔබේ ආයතනයේ සහතිකයක් තියනවද කියලා නියෝජිතයෙන් විමසන එකනේ. ඒ නියෝජිත මහත්තයාගෙන් විමසන්න තියෙන්නේ මේක ඔබේ ආයතනයෙන් මිලදී ගත්ත භාණ්ඩයක්ද කියලා පොඩි තහවුරුවක් ලබා ගන්න කියන කාරණේ.
ඇත්තරම කියනවා නම් අපි අපි නිබදව බැඳලා ඉන්න අපේ සප්ලයි කෙනෙක් අපෙන් සහතිකක් ඉල්ලුවා මගේ ලෙටර් හෙඩ් එක මේක ඔරිජිනල් කියලා. ඒක මම මේ නිකුත් කරන්න මගේ රබර් ස්ටැම්ප් එකත් ගහලා ඒක දෙන්න මගේ සිග්නචර් එක දෙන්න ඕන ඕන වෙලාවක අපි නිබදව බැඳලා ඉන්න. පුංචි කාලේ කොයි විදිහටද ඔබේ ගෙවිල යන්නේ? ඉස්කෝලේ කාලේ තිබ්බ සුන්දර බලාපොරොත්තු දැන් අපේ හැමෝගෙම තියෙනවනේ. දැන් පුංචි කාලේ සමහර වෙලාවට මේ මේ අපි දකින වීර චරිත දිහා බලාගෙන ඉඳලා අපි ආ වගේ වෙන්න හදනවා. ඉතින් ඒ නිසා ඔබේ මොනවද තිබුණ බලාපොරොත්තු පුංචි කාලේ? මං කවුරු වෙනවද ඊට පස්සේ මේ ඉස්කෝලේ ඒ ලෙවල් ක්ලාසස් වගේ එනකොට ඒ බලාපොරොත්තු වෙනස් වෙලා වෙනත් ආකාරයේ බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොමද ඒ කාලේ ගෙවිල ගියේ? අතර මම ස්ටඩි කරේ ඔල්වෙල් දක්කා තරුම්පාල විද්‍යාලය පන්නපිටිය. ඊට පස්සේ ඒ ලෙවල් කරේ සෙන් ජෝන්ස් කොලෙජ් නුගේගොඩ. ඊට පස්සේ ආෆ්ටර් ද ඒ ලෙවල් මම NIBM ඩිප්ලෝමා කෝස් එකක් කරා. ඊට පස්සේ මගේ තිබ්බා පොඩි අචීව්මන්ට් එකක් මේ තත්ත්වයට එන්න ඕන කියලා. يعني ටෙම්පරරි වැඩ කරා ලංකාවේ අවුරුද්දයක් වගේ ප්‍රයිවට් ආයතනයක. ඒකට ඒ කාලෙට මට සැටිස්ෆයි නෑ හම් වෙන සැලරි එක. ඒ ඔක්කොම සැටිස්ෆයි නෑ මටත් මටත් කවදාකරි මටත් මටම කියලා ව්‍යාපාරයක් කරමන්න ඒ ඩ්‍රීම් එකක් තිබුණා. ඒ ඩ්‍රීම් එක තමයි 2010 මම සිංගප්පූරුවේ තමයි මම බේස්මන්ට් එක දැම්මේ. ඒ ආපු ගමන තමයි එදා මෙදා තුරද මේ ගමන ආවේ. සමහර ව්‍යාපාරිකයෝ ඉන්නවා ඔවුන්ගේ දෙමාපියෝන්ගේ මුදලින් තමුන්ගේ ව්‍යාපාර කරගෙන යන පිරිස්. කෙටියෙන් අපි කෙලින් කතා කරමුකෝ. තවත් සමහරු ඉන්නවා තමුන් දිරියෙන් නැගිටපු මිනිස්සු. මේ කාණ්ඩ දෙකෙන් ඔබ අයත් වන්නේ කොයි කාණ්ඩයටද? කොහොමද එතෙන්ට එන්න වැඩ කළේ? මගේ මේ ගමනට හේතුව මගේ දෙමාපියෝ දෙන්නා. මට ඉල්ලන හැම දෙයක්ම එයාලා ලබලා දුන්නා. ඊට අමතරව එයාලා දුන්නා හොඳ ගුඩ් හොඳ এডুকেෂන් නොලෙජ් එක. ඊට පස්සේ මගේ නංගී මල්ලි ඉන්නේ කැනඩා. මගේ මල්ලි සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක්. කැනඩාවේ සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෝස් එක ලොක්කම කරලා එයා දැන් ප්‍රොෆෙසර් ඇඳලා ඉන්නේ. නංගී චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක්. තරම යාළගේ සහයෝගෙත් මට ලැබුණා මේ ව්‍යාපාරේ කරන්න. ඊටමතරව මම ස්පෙෂලි මම මතක් කරන්න ඕන මගේ සප්ලයි කෙනෙක් ඉන්නවා සිංගප්පූරුවේ S2 කම්පියුටර්. එයා තමයි ගොඩක් ධෛර්යය මට ලබා දුන්නේ. එයා අම්ම කෙනෙක් වගේ. එයාගේ ආශිර්වාදයයි ඔක්කොම මැද තමයි මම ලංකාවේ වෙලා මේ ආයතනය පටන් ගත්තේ එලිනෙක්ස් IT ප්‍රයිවට් ලිමිටඩ්. බොහෝ තරුණ පිරිස් දැන් රටින් බැහැරව ගියාට පස්සේ අපි යන්නේ මුදල් හම්බ කරනවා කියන අරමුණෙන්. අවසානයේ ඒකනේ. නමුත් පිටරටට ගියාට පස්සේ ඒ සුන්දර ලෝක දැක්කට පස්සේ අරමුණු පැත්තකට තියලා වෙනත් ලෝකවලට යනවා. නමුත් තාරුණ්‍යයේ සිටින ඔබ ඒ සියල්ල පසෙක දාලා ඔබේ අරමුණට යනවා. රටවල් වලට යන්න ඉන්න අයට මොනවද කියන්න තියෙන්නේ මේ ඔබේ අත්දැකීම් ගැන? තරම කියනවා නම් අපේ තියෙන ඩ්‍රීම් එකක්. අපේ ජීවිතේ අපි හදා ගන්න ඩ්‍රීම් එකක්. ඒ ඩ්‍රීම් එකට අපි නොයෙකුත් මිනිසුන් නොයෙකුත් විවිධාකාර මිනිසුන් අපේ ලයිෆ් එක අපිට හම්බ වෙන්න පුළුවන්. නොයෙකුත් දේවල් අපිට දකින්න පුළුවන්. නමුත් අපි හැමතිස්සෙම අපි හිතන්න ඕන අපේ අරමුණ මොකක්ද? අපි මේ රටට ආවෙ මොකක්ද? අපි මේ රටෙන් ගෙනියන්න ඕන මොකක්ද? ඒක හිතේ තියෙනවා නම් ඒ අපි ආපු ගමන අමතක කරන්න තු ඒක අපේ මයින්ඩ් එකේ අපි ඒක තියාගෙන ඉන්නවා නම් අපිට යන්න ලේසි මේ ගමන. පිටරටවල් වල යන්න ඉන්න අයට මේක හොඳ කතාවක්. මොකද ගිහිල්ලා අරමුණු වෙනස් කරගෙන නන්නත්තාර වෙලා නැවතත් ලංකාවට එනවට වඩා මේ වගේ තාරුණ්‍යයේ සිටින ව්‍යාපාරිකයෙක්ගේ අත්දැකීම් බෙදා ගැනීම බොහොමත්ම වටිනවා. නැවතත් ඔබ ගෝල්ඩන් ලයන්ස් තුළින් අද දවසේ අපි කතා කරමින් සිටියේ එලිනෙක්ස් IT පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දේශබන්දු අසංක රංගන මැතිතුමත් සමගයි. ඔව් අපි දැන් කතා කරා බොහෝ දේ ඔබත් සමග මේ ව්‍යාපාරය කොයි විදිහටද ආරම්භ කරේ මොනවද ආපු ගැටලු පුංචි කාලේ ගැන අපි කතා කෙරුවා. දැන් ලංකාවේ ඇතුලේ ව්‍යාපාරයක් දේශීය ව්‍යාපාරයක් කරගෙන යද්දි ව්‍යාපාරිකයාට නැගෙන ගැටලු මොනවද? ඔබට නැගුණු ගැටලු මොනවද? ඇත්තටම නොයෙකුත් ප්‍රශ්න මතුවෙනවා ව්‍යාපාරයක් ලංකාවේ ආරම්භ කරනවා. ස්පෙෂලි
අපේ අපේ ආයතනය අපි වැඩිපුරම දෙන්නේ ඩීලර්ස්ලට ක්‍රෙඩිට්. ක්‍රෙඩිට් අපි දෙනවා දින 30යි, දින 45යි, සමහර කට්ටිය දින 50යි, 60යි. එතකොට ඒ ක්‍රෙඩිට් පීරියඩ් එක තුල සමහර අය අපි චෙක් එක අරගෙන දෙනවා, සමහර අය ඩිව් වෙන විදිහට අපි චෙක් එක එකතු කරනවා. සමහර කට්ටිය නොයෙකුත් දේවල් කියලා තමයි බඩු වරය යන්නේ. නමුත් චෙක් එක ඉල්ලනකොට අපහසුතාවයට අපි පත් කරනවා. ඒක තමයි මේන් ප්‍රොබ්ලම. ඊට අමතරව සේවකයන්ගේ පස්ස. අපේ ලංකාවේ මෙතන තියෙන්නේ මගේ ආයතනින් ඇත්තරම යං ජෙනරේෂන් එකක් ඉන්නේ. ඒ යං ජෙනරේෂන් එකට අද කොහෙවත් ආයතනයක දෙන්නේ නැති සැලරි එකක් තමයි මම දීලා තියෙන්නේ. ඒ කියන්නේ printer consumers, ඒ කියන්නේ toners, cartridges, print කරන අවශ්‍ය වෙන හැම උපාංගයක්ම අපේ කම්පැනි එක Singapore වලින් මෙහෙට import කරලා බෙදා හරිනවා. ගොඩක් වෙලාවට කරන්නේ dealers ලා තමයි අපි අපේ aim එක වෙන්නේ dealers ලා. ඊට අමතරව end customers ලාව handle කරනවා. end customer අපි direct අපි ගාවට ඇවිල්ලා අපේ items මිලදී අරගන්නවා. ඔක තමයි mainly Linux IT එකකින් වෙන process එක වෙන්නේ. අපි පොඩ්ඩක් නැවත අතීතයට යන් මේ ව්‍යාපාරය ලංකාවේ ආරම්භ කරද්දී ඔබ සමග සේවක සේවිකාවන් කොපමණ සිටියද? අද වෙනකොට කොයි විදිහටද ඔබේ සේවක සේවිකාවන් ප්‍රමාණය ඊළඟට ලංකාවේ කොයි කොයි ප්‍රදේශවලද ඔබේ අලෙවි ජාලය ක්‍රියාත්මක වන්නේ කියන කාරණය පිළිබඳව අපි ටිකක් කතා කරමු. ඇත්තටම මම මේ ව්‍යාපාරය ආරම්භ කරේ නොම්බර 64 ගෝල්ඩ් රෝඩ්. ඒක ආරම්භ කරනකොට මගේ හිටියේ සේවකයෝ 3 දෙනයි, මමයි. දැනට ඉන්නවා සේවකයෝ මගේ ආයතනයේ 10කට වඩා පිරිසක් ඉන්නවා. ඊට අමතරව මගේ කස්ටම් බේස් එක තිබ්බේ කොළඹ අවට තමයි. දැන් මුළු දිවයින පුරා මගේ කස්ටම් බේස් එක මම හසුරවනවා. ඒ කියන්නේ ඩීලර්ස්ලා මගෙන් බඩු ගන්නවා. අපෙන් මූලිකම වෙන්නේ කස්ටමර්ස්ලාගෙන් එන කලෙක්ෂන්ස් එකතු කරන එකයි, ඒවා බැංක එකත් එක්ක කෝඩිනේට් කරන එකයි, චෙක්ස් ඩිපොසිට්ස් වගේ දේවල් තමයි account section එකෙන් මූලිකවම සිදු වෙන්නේ. මීළඟට අපිට තියෙන ගැටලුව තමයි දැන් ගොඩක් වෙලාවකට කියන දෙයක් ඔය අපි genuine බඩු ගත්තම අපි දුමු අවුරුදු 4-5ක් තියාගන්න පුළුවන් කියලා. නමුත් චීන බඩු 3-4ක් තියාගන්න පුළුවන් ඒ ගානට කියනවා. දැන් මේ ප්‍රශ්නේ මේ ඔබේ ක්ෂේත්‍රයට අදාළද නැද්ද? ඒ ගැන පුංචි පැහැදිලි කිරීමක් කරමු. ඇත්තරම කියනවා නම් මම මගේ මේන්ම product තමයි toner and cartridges and ribbon. ඒතික ඒවා සාමාන්‍ය printer එකට දැම්මොත් number 2 එක වගේ දැම්මත් චීනෙන් ගෙන අපේ වගේ දැම්ම number 2 එක දැම්මත් අවුරුදු 5ක් machine එකක් use කරන්න පුළුවන් නම් printer machine මේක අවුරුද්දයි use කරන්න පුළුවන්. original එක දැම්මොත් ඒ කියන්නේ අපි අපේ ආයතනයෙන් ලබා ගන්න එක දැම්මොත් ඒ කියන්නේ machine එක repair කරන්න නැතුව more than 5 years වගේ පාවිච්චි කරන්න පුළුවන්. use කරන්න පුළුවන් machine. ඒක තමයි අපිට දෙන්න පුළුවන් ලොකුම සහතිකය. අද දවසේ golden lions තුලින් අපි බොහෝ දේ ඉගෙන ගත්තා කියලා මට හිතෙනවා. මොකද එකක් තමයි අපි IT තොරතුරු තාක්ෂණයත් එක්ක ඉන්නවා නිරන්තරයෙන්ම අපේ ආයතන අපේ නිවෙස්වල මේ සියල්ලගෙන. ඒ නිසා අපිට කොහොමද මේ පරිගණක වලට අවශ්‍ය උපකරණ තෝරා බේරාගෙන පාවිච්චියට ගන්නෙ? මේක එක කාරණයක් අපි අද පැහැදිලි කරගත්තා. අනිත් දේ තමයි තාරුණ්‍ය ව්‍යාපාරිකයෙක් කොයි ආකාරයෙන්ද ඔහුගේ ව්‍යාපාරය හසුරවලා අද ලංකාව ජයග්‍රහණය කරලා ඔහුගේ නියෝජිත ජාලය 500කට අධික ප්‍රමාණයක් සිටිනවා. ඒ නිසාවෙන් ඔහු අපට ආදර්ශයක්, අපි ඔහු ගැන ආඩම්බර විය යුතුයි. අවසාන වශයෙන් මොනවද ඔබතුමාට කියන්න තියෙන්නේ ඔබේ ආදරණීය පාරිභෝගිකයන්ට, මේ වැඩසටහන් නරඹන අයට, ව්‍යාපාරිකයෙක් විදිහට කොයි විදිහටද ගමන් ආරම්භ කරන්න ඕනේ, කොහොමද ගැටලු වලට මුහුණ දෙන්න ඕනේ, අනිත් කාරණේ තමයි කොහොමද මේ පරිගණක උපකරණ උපාංග තේරුම් බේරුම් කරගෙන හඳුනාගන්නේ කියලා අපි කෙටියෙන් මේ අපේ ආදරණීය හිතවතුන්ට පැහැදිලි කරමු. ඇත්තම කියනවා මම පාරිභෝගිකයන්ට මම දෙන ඇඩ්වයිස් එක තත්ත්වෙන් උසස්, ඒ කියන්නේ ප්‍රමතියට තියෙන HP, Canon, Epson, Lexmark වගේ ටෝන කාට්‍රේජස් ගන්නව නම් Linux IT Private Limited ආයතනයට පැමිණ ඕනතරම් තියෙනවා මාකට් එකේ number 2. නම්බර් 2 දැම්මම වෙන්නේ මැෂින් එක අවුරුදු 5ක් පාවිච්චි කරන්න පුළුවන්, ඒක අවුරුද්දක් අවුරුදු 2ක් වගේ. මැෂින් එකට වියදම් කරපු ප්‍රමාණය අරග බාල බඩු දැම්මම වෙන්නේ එවෙලෙම ස්පොයිල් වෙන එක තමයි වෙන්නේ අවුරුද්දක් ඇතුළත. ඔන්න ඔබේ මැෂින් එක කඩාගන්නේ නැතුව ගොඩක් කල් පාවිච්චි කරන්න ඕනේ නම් නම්බර් 1 ක්වොලිටි ජෙනුයින් භාණ්ඩ කොහොමද මිලදී ගන්න කියලා දැන් ඔබට ප්‍රශ්නයක් ඇති. අපි කොහොමද
ඔබේ ආයතනයට එන්නේ එහෙම නැත්නම් කොහොමද අපිට කෝල් කරලා දුරකථනයෙන් ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් අපි කියමු අපේ පාරිභෝගිකයන මගේ ආයතනය පිහිටලා තියෙන්නේ Elinex IT Private Limited නම්බර 34 මිලාගිරි ඇවෙනු කොළඹ 4 ටෙලිෆෝන් නම්බර එක හොට්ලයින් 011 4323 523 හොඳයි අද දවසේ අපි Golden Lions තුලින් බොහෝ දේ දැනගත්තා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කොහොමද අපි නැගිටින්නේ කොහොමද ව්‍යාපාරයකට අවතීර්ණ වෙන්නේ කියන කාරණේ පිළිබඳව අපි ඊළඟ සතියේ මේ වගේම දක්ෂ ව්‍යාපාරිකයෙක් සමග කතා බහ කිරීමට සූදානම් වෙමින් සිටිනවා ඉතින් කොහොම වුණත් ඔබටත් සමහර විට ඔබ දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් ඔබටත් ගැටලු ඇති කොහොමද අපි Golden Lions වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා එහෙමනම් ඔබට කතා කරන්න පුළුවන් 01 131 85 31 කියන දුරකථන අංකයට ඔබට Golden Lions වැඩසටහනට ඔබේ යෝජනා චෝදනා ඉදිරිපත් කරන්න පුළුවන්. එසේනම් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා සාර්ථක ජයග්‍රාහී මිනිසෙකු වන්නට කියා. අපි අද දවසේ මේ සාකච්ඡාවට සම්බන්ධ වුණු Elinex IT පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දේශබන්දු අසංග රංගන මැතිතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබට ගොඩක් ස්තුතියි. අපත් සමග ඔබේ අදහස් බෙදා හදා ගැනීම පිළිබඳව එසේනම් ආදරණීය හිතවතුනි ඔබට ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා අපි සමු ගන්නවා ඔබට සුබ දවසක්අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.